ඔන්නේ නම් අපි අදත් නිවාසිත් එක්ක එකතු වෙලා චිත්‍ර අඳින්න හදන්නේ. ඉතින් DP Kids ඔගොල්ලොත් එක්ක ගොඩක් මේ වගේ නිර්මාණ කරනවා නේද? අඳිනවා ගොඩක් නිර්මාණ ඇඳලා ඔගොල්ලෝ දැන් අත හොඳට හුරු වෙලා තියෙනවා. මං හිතන්නේ ගොඩාරියක් අපි ඇඳලා තියෙනවා. ඒවා නැවත නැවත ඇඳුත් ඔගොල්ලෝ තව තවත් අර සතුට අභ්‍යාසය වගේ දිගටම වැඩ කරන්න අඳින්න අත හුරු වීම හොඳටම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා DP Kids එකේ දුන එක මතක් කරනවා තව යාළුවන්ට කියන්න. මොකද අපි හැම එකම ෂෙයා කරගන්න එක හොඳයි. ඒ නිසා ඔයාලට පුළුවන් අපේ YouTube channel එකේ ෂෙයා කරන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්. ඒකම යාළුවන්ට කමෙන්ට්ස් කරන්නත් පුළුවන්. ඔව්. ඔයාලට කමෙන්ට්ස් කරලා විවිධ දේවල් අපිට යෝජනා කරන්න පුළුවන්. අඳින්න මේ වගේ වට කැමති කියලා. ඔන්න අපි මේ වගේ කැමැත්තක් ඉස්තර කරන්න තමයි හදන්නේ. අපෙන් ඉල්ලනවා ලස්සන මල මල්ලක එහෙම නැත්නම් මේ මැස්සේ කොඩි වල ඉන්න ලස්සන මල් කීපයක් අඳින්න පුළුවන්ද කියලා. මල් වත්තක්. නමුත් මම එක ඩිසයින් එකක් වගේ කියලා දෙන්න යනවා. කොහොමද ඒ වගේ එකක් අඳින්නේ කියලා. හරි. ඔන්න එහෙනම් ඉස්සෙල්ලාම අපි අඳිමු ටග් ගාලා. අපි අඳිනවා මී මැස්සෙක් බොහොම සරලව. එයාව පියඹලන එකක් මල් වල වාඩිවෙන්න. ඔහොම රූප ඇඩයක් අපි ඉස්සෙල්ලාම ඇඳගන්න. බොහොම සරල හැඩයක් නේද? ඔහොම එකක් ඇඳගත්තා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් එයාගේ මෙහිම කරලා එයාගේ පියාපතක් කොන්දොම ඇඳගන්න. මේකට එකයි. මේ පැත්තට එකයි. මොනවාම සරලව පියාපත් දෙකක් අපිට මෙහිම ඇඳගන්න පුළුවන් නේද? ඔහොම ඇඳගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට එයාව එයාගේ මෙන්න මේ හැඩේ මෙතන ඉදිරි කරගන්න පුළුවන්. ඒකත් කළ බොහොම සරලව අපිට එයාව මෙන්න මෙහිම මේ මැස්සෙක්ව අපිට ඇඳගන්න පුළුවන් නේද? බොහොම සරලව තමයි ඇඳේ. ඕම 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 ඇඳගන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ මෙතනත් අපිට පුළුවන් යාගේ පොඩි වැඩි තැඳලා එයාට මෙන්න එකක් දෙන්න. හරි. ඔන්න අපි ඒක ඇඳගත්තා. මොකද අපි මේ පැටින්නම් එක අඳින නිසා අපිට පුළුවන් එකින් එක වැහෙන ඒවත් වෙන වෙනම අඳිනවා. දැන් මල අඳින්නේ හදන්නේ අපි නේද? ඔබ සරල මලක් අපි අඳිනවා. මෙන්න මේ වගේ රවුමක් ගහගත්තා. ඒක ඇතුළේ තව රවුමක් ගහමු. දැන් අපිට පුළුවන් ලස්සනට මල් පෙති කීපයක් ඔන්නෝම අඳින්න නේද? ඕම එකක් ඇඳා. ඕ මල් පෙත්තක් ඇඳා. ඕ මල් පෙත්තක් ඇඳා. ඔන්න දැන් අපිට මෙයා හම්බ වෙනවා. ඒතකොට එයාව කව වෙලා එයා උඩින් නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම මේ පෙතිවල සම්බන්ධේ මෙහෙම යටින් අඳින්න නේද? ඒතකොට අඳින්නේ අපි කොහොමද? කොටසයි මේක මතක තියාගන්න. ඔන්න මේ කොටස අපි අඳිනවා. හරි. අපි දැන් ඔන්න තව මලක් මේ හරියෙන් අඳින්න හදන්නේ. අපි බලමු මේ කොහොමද අඳින්නේ කියලා. කොහොම අඳිනවා නේද? ඒක රේඛාවක් අඳින. දැන් ඔන්න අපිට මතක් වෙන්නේ මේක කොහොමද අර වැහෙන්න අඳින්නේ කොහොමද කියලා. අන්න ඒක තමයි අද ඉගෙන ගන්න නේද? ඔන්න අපි මෙහෙම අඳිනවා. ඊට පස්සේ මෙහෙම අඳිනවා. ඊට පස්සේ අපි මෙහෙම තව මලක් මෙහෙම අඳිනවා. මල් පෙත්තක් තව මල් පෙත්තක් මෙහෙම අඳිනවා. නේද? තාමල් පෙත්තක් කොහොම අඳිනවා? කොහොම තාමල් පෙත්තක් අඳිනවා? උතර මල් පෙති වැහෙනකොට කොහොමද වැහෙන්නේ? එකින් එකට වැහෙන අඳින හැටි තමයි මේ අපි දැනගත්තේ. උන් තව පොඩි මල් පෙත්තක් මෙතන ඉන්නදී මලක් ඒකම පුළුවන් මල් පෙත්ත මෙහෙම අඳින්න. මෙහෙම මල් පෙත්තක් ඇඳලා ඔන්න දැන් අර වැහෙනකොට මේ කොටස විතරයි අඳින්නේ. මේ කොටස විතරයි මේක වැහෙනකොට අඳින්නේ. ඔන්න නැවතත් මල් පෙත්ත හරි. ඔන්න දැන් අපි වැන්දා ඇඳට පස්සේ අපිට පුළුවන් වුණා මේකේ ලස්සනට රේඛා ටිකක් එකතු කරන්න. රේඛා තුන කොහොම ලස්සනට දාගන්න පුළුවන් නේද? මල් පෙති වල තියෙන යළි එකයි දෙපැත්තෙන් දෙකයි නේද? ඔන්න ලස්සනට මල් තුනකුයි කවුද අපේ මිනිස්සයි අපි ඇඳගත්ත නේද? හරි. කල් කිපිට අපි මෙහෙම කොටසක් දාන්න පුළුවන්. හරි. ඔන්න අපි ලස්සනට ඇඳ නේද? අපි පාට කරමුද ලස්සනට එක? හරි. අපි ලස්සනට එක පාට කරමු. කොහොමද පාට කරන්නේ? අපි ඉස්සෙල්ම කළු පාටෙන් පුළුවන් එයාව පාට කරන්නේ.
මේ කොටස කළු පාටින් පාට කරමු. හරි යන්න අපි ලස්සනට ඇඳලා මල් නේද මල්ත් එක්ක මේ වගේ දෙයක් ඔය ඇත්තටම ගෙදර යොදා ගන්නත් පුළුවන් කොට්ටුරේකට නේද කොට්ටු ඩිසයින් එකට මහන්න අම්මලා තාත්තලාට ඇඳලා දෙන්නත් පුළුවන් නේද සමහරවිට මේ වගේ දේකින් ගොඩක් දේවල් තව නිර්මාණය කරගන්න හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා ඒ නිසා මතක් කරන්න මේ වගේ YouTube channel එකට යන්න ඇත්තටම ඔයාලට විවිධ දේවල් අපි ඇඳලා තියෙනවා මම හිතන්නේ විශාල ප්‍රමාණයක් නිර්මාණ දකින්න පුළුවන්. එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහන. තවත් අලුත්ම වීඩියෝස් අරන් ඉන්න සිල් දිනාටම ජය වේවා. බයි.